ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද මේ දවසේ මේ පින්වත් පිරිසේ සූදානම් වන්නේ අපි සරණ යන්ට යෙදුන සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් දහම් කරුණු කිහිපයකට සවන් දෙන්නට. පින්වතුනි, මේ ලෝකයට බුදු කෙනෙක් පහළ වෙන්නේ ඉතාම කලාතුරකින්. කලාතුරකින් පහළ වෙච්ච බුදු කෙනෙකුගේ ධර්මයක් ඇහෙනවා කියන්නේ මේ ලෝකේ ඉපදිච්ච මිනිස්සෙකුට ලබන්න පුළුවන් උතුම්ම දේ තමයි ලැබෙන්නේ. අපි ඉස්සල්ලාම තේරුම් ගන්නට ඕනේ, බුදු කෙනෙකුගේ ධර්මයක් ඇහෙන්න ලැබෙන එක මේ ලෝකේ මිනිස්සෙකුට ලැබෙන උතුම්ම දේ වෙන්නේ ඇයි කියන කාරණා. අපි පින්වතුනි හොඳට මතක තියාගන්න ඕන දේ තමයි, බුදුරජාණන් වහන්සේව අපි වටහාගෙන තේරුම් අරගෙන සරණ යන්නේ අපේ ජීවිතයේ තියෙන ප්‍රශ්නයක්, අර්බුදයක්, අපේ අසරණ භාවයක් ඇති නිසා මේ නිදහස් වීමට. මේ අසරණ භාවය අපි හරියට තේරුම් ගත්තොත්, මේ අසරණ ස්වභාවය හරි අපට හරියට ප්‍රකට වුණොත්, මේ ලෝකේ බුදු කෙනෙක්ගේ ධර්මයක් කෙනෙකුට අහන්න ලැබෙන තරම් භාග්‍යයක් මේ උපන් කෙනෙකුට තේරෙන්නේ නැහැ පින්වතුනි. ඒක තමයි ලැබෙන උතුම්ම භාග්‍යවන්ත අවස්ථාව. මේ පින්වතුන් සමහර විට අහලා ඇති දහම් සොර රජතුමා තමගේ රජකම අතහැරිය දහම් පදයක් අහන්න. එතකොට දහම් පදයක් අහන්න මේ රජකම අතහැරියේ මේ දහම් පදයක තියෙන අවශ්‍යතාවය වැදගත්කම තේරුණ නිසා. ඒකනක් නෙමෙයි, තමන්ගේ ජීවිතෙත් අතහැරියා. එච්චරට මේ දහම් පදයේ තියෙන වැදගත්කම තේරුණා. එහෙමනම් පින්වත්නි, අපි හොඳට මලන්න ඕන, කල්පනා කරන මේ දහම් පදයක ඇති වැදගත්කම, ධර්මයේ ඇති වැදගත්කම, බුදුරණවහන්සේගේ ඇති වැදගත්කම මොකද්ද කියන එක. අපට බුදුරණවහන්සේ කරා යොමු වෙත්තේ ඇයි කියන කාරණා අපි හොඳට තේරුම් ගන්නට ඕනේ. අපි එහෙම හරියට තේරුම් ගත්තේ නැතිනම් අපි බුදුරණවහන්සේව හරියට සරණ යන්නේ නැහැ. අපි බුදුරණවහන්සේ වදාළ දේ හරියට ඉගෙන ගන්නේ නැහැ. ඒ වදාළ දේ තුලින් අපි හරි ප්‍රයෝජන ගන්නේ නැහැ. ඒකට හේතුව අපේ ජීවිතයේ නිවැරදි ප්‍රශ්න අපි ඉස්සල්ලාම තේරුම් නොගැනීම. දැන් පින්වතුනි, මම චුට්ටක් හිතලා බලන්න, මම මේ පින්වතුන්ට ටිකක් පැහැදිලි කරලා පෙන්නන්නම් මූලිකව අපේ ජීවිතේට බුදුරණවහන්සේගේ ධර්මයක් අවශ්‍ය වන්නේ කොමකටද කියන එක. දැන් පින්වතුනි, අපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ යන්නේ පිළිසරණක් බලාපොරොත්තු වෙන සරණයක් යනවා කියලා කියන්නේ, සරණ යනවා කියන්නේ පිළිසරණක් බලාපොරොත්තු වෙනවා. එහෙනම් පිළිසරණක් බලාපොරොත්තු වෙන්නේ අසරණ භාවයක් ඇති නිසා. එහෙනම් මුලින්ම තේරුම් ගත යුත්තේ මොකද්ද? අපේ අසරණ භාවය. අසරණ භාවයේ තේරුම් ගත්තේ නැතිනම් සැබෑ පිළිසරණකට යන්න බෑ. අපි මොකක් වෙනද අසරණ පිළිවෙතින්? අපි අසරණ නෑ. අපට හොඳට ධනෙ තියෙනවා, අපට හොඳට ජීවිතය ගත කරන්න පුළුවන්. දැන් අපි සාමාන්‍යයෙන් කල්පනා කළොත් අපට අසරණ භාවයක් ප්‍රකට නෑ. ඒ අපට අසරණ භාවයක් ප්‍රකට වෙලා නැත්තේම අපි ගැන හිවි නැති නිසා. අපි ගැන හිවෙන්නේ නෑ පිළිවෙතින්. දැන් හොඳට හිතලා බලන්න, අපි කවුරුවක් දන්නවද අතීත ජීවිතයක් ගැන? කවුරුවක් දන්නේ? අපි කවුරුවක් දන්නේ කොහේ ඉඳලාද මේ ආවේ කියලා? අපි කවුරුවක් දන්නවද අනාගතේ කොහෙද යන්නේ කියලා? ඒ දන්නේ නැහැ. අපි අපේ ජීවිතය ගැන දන්නේ පුංචි කාල පරාසයක ටිකක් විතරයි. ඒ තමයි මේ අවුරුදු 100ක් උපරිම මේ කාලේ ටික විතරයි අපි අපේ ජීවිතය ගැන දන්නේ. මේ කාලේ පවා අපි සැබෑවටම අපට දෙයක් කෙරුණද, සැබෑවටම අපි අපට පිළිසරණයක් හදාගත්තද කියන එක අපි ටිකක් කල්පනා කරලා බලමු. මේ ලෝක සත්වයේ සියලු දෙනාම කැමති සැපයට, සුඛකාමානි බුහුතානි. සියලු සත්වයෝ සැපයට කැමති. සැපයට කැමති සියලු සත්වයෝ සැපය වෙනවා. දැන් මොන අපි පුංචි කාලේ ඉපදුණා. දැන් බලන්න ටිකක් අපේ ඉපදිච්ච තැන ඉඳලා මරණය දක්වා අපේ ජීවිතය ගැන ටිකක් කල්පනා කරලා. පුංචි කාලේ ඉපදුනාට පස්සේ අපි අම්මත් එක්ක සතුට වෙනවා. ඊළඟට අපි ඔන්න දැන් ටික ටික ඉගෙන ගන්න පටන් ගන්නවා. ඒ ජීවිතේ අපි සතුට වෙනවා ඉගෙන ගන්න කාලය තුළ. ඊළඟට අපි ඉගෙන ගන්නවා. අවසානයේදී අපි හොඳ රස්සාවක් හොයාගෙන, හොඳ ගෙවල් දොරක් හදාගෙන, හොඳ යාන වාහනයක් අරගෙන අපි සතුට වෙනවා. ඊළඟට දරුවෝ හදලා සතුට වෙනවා. ඊළඟට දරුවන්ගේ දරුවෝ හදලා සතුට වෙනවා. අවසානයේ බලන්න ටිකක් කල්පනා කරලා අවසන් වේගෙන ඉන්න කොට ජීවිතේ දැන් ඔන්න අපට සතුට වෙන්න පුළුවන්ද කියලා. දැන් අපි හැම දෙයක්ම අපි වෙනුවෙන් කරගෙන තියෙන්නේ. අපේ ජීවිතේට අපි සතුට වෙන්න හැම දෙයක්ම කරා. දැන් ඔන්න හිතන්න මේ පින්වතුන්, දැන් ඔන්න අපි දැන් හෙට මැරෙන්නයි දැන් ලැහැත්ති.
දැන් මරණය අපි කරා එනකොට අපට අපි සඳහා එකතු කරගත්ත දැන් මොකද්ද අරන් යන්න තියෙන්නේ කියලා බලන්න. ඔන්න අපේ ඉඩ කඩන් ටික තියෙනවා. ඔන්න අපේ යාන වාහන ටික තියෙනවා. ඔන්න අපේ ඥාති ටික ඉන්නවා. අපේ උගත්කම තියෙනවා. අපේ නම්බුනාම තියෙනවා. ඒ වගේම අපේ ජීවිතයේ මෙච්චර කාලයක් හරියම්බ කරගත්ත සියලු වස්තුව තියෙනවා. දැන් එකක්වත් අපට අරගෙන යන්න පුළුවන් මේ කිසි දෙයක් කරන් යන්න බැහැ. දැන් මේ ඔක්කොම එකතු කරගත්තේ තමන්ගේ යහපත පිණිසමනේ. නමුත් තමන්ගේ යහපත පිණිසම සදාහා එකතු කරගත්ත කිසි දෙයක් දැන් අරගෙන යන්න වෙන්නේ නැහැ. ඊළඟට බලන්න අඩුම තරමේ තමන්ගේ කය මෙච්චර කාලයක් ලස්සන හදාගත්ත එක ඒක අරගෙන යන්න වෙන්නේ නැහැ. මොකද අරන් යන්න තියෙන්නේ නේද? අපි සිතින් කයෙන් වචනෙන් කරපු කියපු හිතපු දෙයට අපි රැස් කරගත්ත දේ. යාදිසං වපතේ වීජං තාදිසං හරතේ පලං කල්යාණකාරී කල්යාණං පාපකාරී පාපකම් යමබ්දු අපරන්නේ අස්වැන්නකට අනුව ලැබෙන්නේ. හොඳ දෙයක් කරොත් හොඳ විපාක, නරක දෙයක් කරොත් නරක විපාක. දැන් අපි මේ ජීවිතේ දැන් අපේ යහපත පිණිසයි කියලා අපි මේ එකතු කරගන්න අපි සිතින් කයින් වචනෙන් යමත්ද කරේ කිව්වේ හිතුවේ මෙන්න මේක දෑවැද්ද වෙලා දැන් පිටිපස්සෙන් එනවා ඊළඟ ජීවිතයට යන්න. ටිකක් හිතලා බලන්න අපි කාටවත් කියන්න පුළුවන්ද පින්වතුනි අපි කොච්චර කාලයක් ජීවත් වෙයිද කියලා? කාටවත් කියන්න බෑනේ. අපි ඕන කෙනෙක් තව පැයකින් මැරෙන්න පුළුවන් නේ, තව මොහොතකින් මැරෙන්න පුළුවන් නේ. අපි හැබැයි මේ ජීවිතයේ හැම දෙයක්ම ගොඩනගා ගන්න අපි තව මෙච්චර කාලයක් ජීවත් වෙවි කියලා උපකල්පනයක් කළා නේ. හොඳට හිතලා බලන ජීවිතය ගැන. අපි මේ හැම දෙයක්ම කරන්නේ අපි මෙච්චර කාලයක් ජීවත් වෙවි කියලා උපකල්පනයක් කළා නේ. ඒක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඒක අසම්භාව්‍ය ක්‍රියාවක් නේ, සමහරට එන්න පුළුවන් එක. සමහරට වෙන්නේ. එතකොට එහෙනම් අපි හිතමු අපි දැන් හිත මැරෙන්න නම් අපට අවස්ථාව තියෙනවා නම් අපේ මරණින් මත්තේ ජීවිතය ගැන අපි මොකද දැන් කරන්න ඕනෙත්? අපි කවුරුත් කැමතිද මැරෙන්න හෙට? නෑ නේ. නමුත් අපට මරණය ආවොත් අන්න අපි කරගත්ත දෑවැද්ද එක්ක අපි ඊළඟ ජීවිතයට යනවා. සමහර තිරසන් ලෝකේ. දැන් අපට මෙහෙමුණොත් එහෙම දැන් ඔන්න අපි කැමති නෑනේ මැරෙන්න. අපට අපේ දේපල අතහැරගන්න බෑ. අපේ උගත්ක මත හැරගන්න බෑ. අපි ඥාතික අතහැරගන්න බෑ. අපේ කය අතහැරගන්න බෑ. අපි අඬනවා අනේ මේක අතහැරලා යන්න බෑ කියලා. දැන් මොකද වෙන්නේ? එයා මැරෙනවා හැබැයි අතහරින්නේ නෑ. මොකද වෙන්නේ මැරලා? එක්ක පෙරේත රෝකි පෙරේතෙක් වෙනවා. නැත්තම් ඒ මලකුණම කන්න පණුවෙක් වෙනවා. නැත්තම් ගෙදර වැසිකිළි වලක පණුවෙක් වෙනවා. ඒ අතහැරලා යන්න කැමති නෑ. අතහැරීමේ හැකියාව නැ. බලන්න කොච්චර අසරණයිද අපේ ජීවිතේ. මේක අපි ගැන හිතලා බලන්න. තමන් ගැන හිතලා බලන්න. අපි කාටත් ඔය දේ සාධාරණ නැද්ද බලන්න. අපි තාබුඩකින් මරණය අපි කරා එන්න බෑ කියලා එන්නේ නැහැ කියලා කාටද මේ ලෝකේ ස්ථීරව නිගමනයක් දෙන්න පුළුවන්? කාටවත් බෑ. හැබැයි පින්වතුනි අපි කවුරුත් සැලසුමක් ඇති කරගන්නවද ස්ථීරව සිදුවෙන කාරණාව සඳහා? නෑනේ. අපි ඒකට ලොකු සැලසුමක් දානවා. දැන් අපි හෙට මැරෙනවා. මරණින් පස්සේ ජීවිතේට අපි දැන් මොකද්ද සැලසුම දාගන්නේ? අපි මේ ගැන සිතිය යුතුද නැතිද? අපිට ඒ ප්‍රශ්නය අභිමුඛයට ගිහිල්ලා ප්‍රශ්නයේ මුලට ගිහිල්ලා ප්‍රශ්නේ ළඟට ආවට පස්සේ උත්තර හොයන්න බෑ. එතකොට හිත කලබල වැඩි. ප්‍රශ්නේ තව පොඩ්ඩකින් ඉන්න පුළුවන්. එහෙනම් ප්‍රශ්නේ ඉන්න කලින් අපි මේකට උත්තරයක් සෙවිය යුතුද නැද්ද? සෙවිය යුතුයි. නැත්නම් අපේ ජීවිතය අසරණයි. අපි හඬනවා, වැළපෙනවා, අතහැරලා යන්න බෑ. ඊළඟට තවත් අසරණතාවයකට යනවා. අපි යන්න අකමැත්ත තියෙද්දී මරුණට පස්සේ අපි අල්ලගන්නවා නම් ගෙදර, අල්ලගන්නවා නම් අපේ කය, අල්ලගන්නවා නම් ඥාතියා, අල්ලගත්ත දෙයට අනුව ඇවිල්ලා උපදිනවා පෙරේතෙක් කියලා. ඇවිල්ලා උපදිනවා තිරිසනෙක් කියලා. තවත් අසරණ. බලන්න කොච්චර අසරණද. කාටද කියන්න පුළුවන් ඊළඟ ජීවිතේ කාන්තින් සුගතිය යනවා කියලා? එක්කිනාටයි. කවුද? සෝතාපන්න කෙනා. අනිත් කිසිම කෙනෙකුට කියන්න බෑ පින්වතුනි ඊළඟ ජීවිතේ කාන්තින් සුගතිය යනවා කියලා. එහෙනම් බලන්න ජීවිතේ කොච්චර අසරණයිද කියලා. ඊළඟ තමයි පින්වතුනි අපි හිතන්නේ නැහැනේ. බලන්න චුට්ටක් කල්පනා කරලා අපි ජීවිතේ ගැන හිතනවාද කියලා. දැන් මේ මනුස්ස ලෝකේ ඉන්නවා එක් සමහරු ධනවත්, සමහරු දිලිඳු, සමහරු ගොඩාක් උත්සාහ කරනවා ඒ ධනවත් වෙන්නේ. සමහර කට්ටියන් ලෙඩ රෝග වැඩි, සමහරු හරිම නිරෝගී, සමහරු අඩු ආයුෂින් මැරෙනවා, සමහරු දීර්ඝ ආයුෂ ලැබෙනවා. මේ විදිහට සමාජයේ හරි විසමතා.
අපි මේ ගැනවත් හිතන්නේ. මෙහෙම වෙන්නේ ඇයි? పూర్වයේ කර්මයේ විපාක. එතකොට බලන්න අපේ ජීවිතයේට ආවොත් එහෙම සුව නොවෙන අසනීපයක්. අපි කවුරුත් හඬන්නේ වැළපෙන්නේ නැද්ද? අසරණයි පින්වතුනි. අපට දරා ගන්න කර දුකක් වෙනකොට අපි කැමතිද මේ දුක නැතුව ඉන්නේ? නමුත් නැතුව ඉන්න බෑ, අපි අසරණයි පින්වතුනි. බලන්න ජීවිතය ගැන හොඳට හිතලා අපේ ජීවිතයේ මේ අසරණ භාවයේ ඇද්ද නැද්ද කියලා. මේ ලෝකේ යමෙක් ඉපදුනා නම් මේ උපන් සත්‍යයට මේ අසරණ භාවයේ තියනවද නැතිද කියලා කල්පනා කරලා බලන්න. මේ ලෝකේ යමෙක් ඉපදුනා නම් ওই සියල්ලකට මේ අසරණ භාවයේ තියෙනවා. මව කුසට ආව මොහොතේ ඉඳලා එයාගේ ජීවිතයේ අසරණ භාවයේ තියෙන තව මොහොතකින් මැරෙන්න පුළුවන්. අද නැද්ද පින්වතුනි මව කුසේදී මැරෙන අය? එළියට එනකොට මැරෙන අය? ඇවිල්ලා පොඩි දවසකින් මැරෙන අය? තරුණ කාලේ, ළමා කාලේ, මැදි වී වයසට ගිහිල්ලා මේ ඕන කාලෙක අපි මැරෙන්න පුළුවන්. හැබැයි මේ මරණය අපි කරා එනකොට අපට පුළුවන්ද ඒ මරණයත් එක්ක ජීවිතේ දුකකින් තොරව සතුටින් ඕන මොහොතකින් මරණය අතහැරලා ඊළඟ ජීවිතේ සුගතියකට යමු වෙන්න කියලා හිතලා බලන්න. මෙන්න මේ සඳහා තමයි බුදු කෙනෙකුගේ ධර්මයේ තියෙන්නේ. වෙන කිසි දෙයක් නිසා නෙමෙයි. බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මේ ලෝකේ ජාති ජරා මරණ තියෙනකන් බුදු කෙනෙකුගේ අවශ්‍යතාවය ඇති බව. බුදු කෙනෙකුගේ ධර්මයක් ඉස්මතු වෙන්නේ ජාති ජරා මරණ ලෝකයේ අතීතක්. උපන් සත්‍යයට මේ ලෝකේ සත්‍යයේ පැවැත්මක් කියන්නේ ජාති ජරා මරණ ඇති බව. එහෙමනම් පින්වත්නි මේ ජාති ජරා මරණ ඇති සියලු දෙනාට බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මය අවශ්‍යයි. නමුත් අපි කවුරුත් මේක නොසිතන නිසා අපි බුදුරණවහන්සේගේ ධර්මයේ සැබෑ පිළිසරණ හොයන්නේ. මේකට ආගම් ભેදයක් නැහැ පින්වතුනි. ඔක්කොටම මේක උරුමයි. නමුත් අපි මිනිස්සු හැටියට අපේ ජීවිතයේ මේ සත්‍ය නොසොයන නිසා අපි විවිධ පැතිකඩවල වලට බෙදිලා විවිධ දෘෂ්ටි වලට යොමු වෙලා ඒ දෘෂ්ටි එක දැන් අපි බලන්න සාමාන්‍යයෙන් අපේ මේ අසරණ භාවය වෙනකොට අපි තව කෙනෙක්ගෙන් ඉල්ලනවානේ මේක දුරු කරන්න කියලා. පින්වතුනි තව කෙනෙකුගෙන් ඉල්ලවහම මේක දුරු වෙනවනම් මේ ලෝකේ කවුරුත් ඉන්නවද දුක් විඳින අය? හොඳට හිතලා බලන්න. තව කෙනෙකුගෙන් ඉල්ලුවාම අපේ දුක නැති වෙනවනะ. අපේ අසහන නැති වෙනවනะ. අපේ ලෙඩ වෙනෙක් නැති වෙනවනะ. මේ ලෝක කවුරුත් දුක් විඳින අය ඉන්නවද? කවුරුත් නැහැ. ඇයි හැමෝම ඉල්ලන්නේ ඒක? එහෙනම් හැමෝටම මේ දෙලට ඕනේ. දුකින් තොර ජීවිතයක් ලැබෙන්නට මිනිස්සු අසරණ නිසා ගිහිලා ඉල්ලනවා. අනේ මගේ මේක නැති කරලා දෙන්න. ඒක බුදුරජාණන් වහන්සේවත් කරන්න බෑ පින්වතුනි. බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන්නේ මොකද්ද? තමාව තුලින් මේක කරගන්න වැඩ පිළිවිලා. නැත්නම් බුදුරජාණන් වහන්සේ මේ දුක අයින් කළ දෙන්නේ නැහැ. කිසි දෙවියෙකුට, බ්‍රහ්මයෙකුට, මාරයෙකුට අඩුම බුදු කෙනෙකුටවත් කෙනෙකුගේ දුක, කෙනෙකුගේ අසහනය, කෙනෙකුගේ ප්‍රශ්න නැති කරන්න බෑ. එහෙම නැති කරන්න පුළුවන් නම් මහා කරුණාවෙන් බුදුරජාණන් වහන්සේ සියලුම අය දුක් නැති කරන. එහෙම කාටවත් කරන්න බෑ. මේ හැම දෙයක්ම තියෙන්නේ තමන් කරන කියන දේ අනුව තමන් විඳවන දේවල්. බුදුරණවහන්සේ පෙන්වා දෙනවා තමන්ගේ නුවණ තුළින් මේක හොයන ක්‍රමයක්. ඉල්ලලා නෙමෙයි දෙන්නේ. යදීමකින්, ආයාචනයකින් නෙමෙයි ලැබෙන්නේ. නුවණින් තේරුම් ගන්න. තමන් නුවණින් තේරුම් ගන්නවා තමන්ගේ ප්‍රශ්නේ. ඊළඟට මේ ප්‍රශ්නේ තේරුම් අරගෙන ප්‍රශ්නෙට උත්තර හොයාගෙන යනවා. උත්තර දෙන්න පුළුවන් කෙනෙක් ළඟට හොයාගෙන ගිහිල්ලා එයාගෙන් උත්තරේ අහනකොට තමාට විසඳ ගන්න ඕන විදිහටයි බුදුරණවහන්සේ මේ ධර්මයේ කියලා දෙන්නේ. බලෙන් දුකයින් කළ දෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි. බුදුරණවහන්සේ කියව විදිහට ජීවිතේ හසුරනවා කියලා කියන්නේ ඒ ධර්මයේ හරියට ඉගෙනගෙන තමා තුලින් දැනගෙන දැකගෙන වටහාගෙන ප්‍රතිපදාවක්. මෙහිම යන්න යන්න කියලා අන්ධෙක් විදිහට, ඇස් නොපෙනෙන කෙනෙක් විදිහට තව කෙනෙක් දක්කගෙන යන වැඩපිළිවෙලක් නෙවෙයි. මේ ධර්මයේ තුල තියෙන්නේ මොකද්ද? මේ ධර්මය අහලා තමන් ගැන තමන් වටහාගෙන, තමන් ගැන තමන් හරියට වටහාගත්ත තැනදී අන්න බුදුරණවහන්සේ පෙන්වා දෙනවා ඔය විදිහට තමන්ට ප්‍රායෝගිකව පුරුදු කළ යුතු ක්‍රමය තමා තුළින්ම. එතකොට ආ වෙන කෙනෙක් කියන දෙයක් එක්ක නෙමෙයි යන්නේ. එහෙනම් පින්වතුනි මේ සැබෑ ප්‍රශ්නය තේරුම් ගත්ත කෙනෙකුට මෙන්න මේ තමාතුලින් හොයන ධර්මය, තමාතුලින් දකින ධර්මය තමයි බුදු කෙනෙකුගේ ධර්මය. මේ දුකින් නිදහස් වෙන මාර්ගය මෙන්න මේක හොයනවා. කවුද හොයන්නේ? ප්‍රශ්නේ තේරිච්ච කෙනා. හරි, ප්‍රශ්නේ තේරිච්ච කෙනා මේ දුක අයින් කරන්න හොයන්නේ. එයා දන්නවා
සාමාන්‍යයෙන් ලෝකයේ තියෙන නුණක් එක් කල්පනා කරොත් එයා දන්නවා මේ දුක කෙනෙකුගෙන් ඉල්ලුවට අයින් කරන්න බෑ. කෙනෙකුට පුළුවන් නම් මේ දුක අයින් කරන්න මේ ලෝකයේ දුක් විඳින්නේ නැහැ. ප්‍රාර්ථනාවකින් මේ ලෝකේ අපට දුක නැති කරන්න බෑ. අපි ප්‍රාර්ථනා කරාට එහෙමනම් මේ ලෝකේ දුක් විඳින්නේ නැහැ. බුදුරණන් වහන්සේ පත්තකම්ම සූත්‍රය පැහැදිලි කරනවා, යමෙක් ප්‍රාර්ථනා කරීමෙන් මේ දුක නැති වෙනවා නම්, සමක් ලැබෙනවා නම් මේ ලෝකේ සියලු දෙනාම හොඳම සල්ලිකාරයෝ. කාටවත් අසනීප නැහැ. ඇයි කවුරුත් ප්‍රාර්ථනා කරනවාද, මම දිලිඳු වේවා, මගේ ධනිය විනාශ වේවා, මම ඉක්මනට මැරේවා, මට භයානක රෝගයක් හැදේවා, කවුරු ප්‍රාර්ථනා කරනවද? කවුරුත් ඉල්ලනවද කාගෙන්වත්? නැහැ. අපි හැමෝම මොකද ප්‍රාර්ථනා කරන්නේ? අනේ මගේ අසනීප සුව වේවා, මට දීර්ඝාස ලැබේවා, නැත්තම් මගේ මේ ධනය ඉගෙන ගන්න පුළුවන් වේවා, ධනය ලැබේවා, මේවනේද ප්‍රාර්ථනා කරන්නේ? එනස් පින්වතුනි, ඒ ප්‍රාර්ථනා කරන ඔක්කොම ලැබෙනවනම් මේ ලෝකේ කවුරුත් ඉන්නව දුක් විඳිනවද? අන්න හිතන්න පුළුවන් කෙනා කල්පනා කරනවා මේක ප්‍රාර්ථනාවකින් ලැබෙන එක නෙවෙයි, කාටවත් දෙන්න පුළුවන් නේකුත් නෙවෙයි. එහෙනම් මෙන්න මේකට උත්තරයක් සෙවිය යුතුයි කියලා අන්න උත්තරයක් හොයන්න ඕන කෙනා ළඟට යනවා. බෝධිසත්වය පින්වතුනි, තමන්ගේ ජීවිතේට මේ ජරා මරණ කියන මේ දුක එනකොට, ජාති ජරා මරණ ඩෙඩ වෙනකොට, වායසින මරණය කියන කාරණාව දැක්ක සැනින් මේ පින්වතුන් අහලා හතර වෙන නිමිති දැක්ක කියලා, ලෙඩෙක් මලමිනියක් වායසල ගියගෙන දැක්ක සැනින් හිතන මොකද්ද? අපි හැමෝම ලෙඩ වෙනවද? මමත් ලෙඩ වෙනවද? අපි හැමෝම වායසල වෙනවද? මාත් වායසල වෙනවද? අපි හැමෝම මැරෙනවද? මාත් මැරෙනවද? ඉතින් අපි ඇයි මේව තියාගෙන මේ උත්තරයක් හොයන්නේ නැත්තේ? අන්න බලන්න, මහා ප්‍රඥාවක් තියෙන අය මහා ප්‍රඥාවට පුංචි ප්‍රශ්නෙත් උත්තර ගන්න පෙළඹෙනවා. ඒක නිසා තමයි සුද්ධෝදන රජතුමා මෙන්න මේව දකින්න විදිහට ජීවිතයේ බෝධිසත්වයන් දුන්නේ නැත්තේ. ඔක්කොම අහංගලා තිබ්බේ. නමුත් දැක්ක විතරයි මහල්ලේ ක්ලෙඩෙක් මරමිනියක් මොකද උනේ? අනේ මටත් මේක උරුමයිද? එහෙනම් මට මෙවණක් වැඩක් නෑ, මම මේකේ උත්තරයක් හොයන්න ඕන. උත්තරයක් හොයන්නේ කොහොමද කියලා හොයනකොට කිව්ව පැවිද්දොත්, පැවිදි අය උත්තරේ හොයන වාගෙන යන කට්ටිය. අන්න පැවිද්දි කෙනා දැක්කා, එහෙනම් එයාත් හිතුවා මමත් මේක උත්තරයක් යන්න ඕන කියලා. බලන්න, අධික ප්‍රඥාව තියෙන අයට සැබෑ ප්‍රශ්නයට එනවා. මේක හොයාගෙන ගිහිල්ලා මේකෙන් එතර වුණා. එතර වුණාට පස්සේ පින්වතුනි, දැන් අපි හිතමු බුදුරණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙනකොට මේ ලෝකේ හිටියද බෞද්ධයෝ? කවුරුත් හිටියද? කිසි කෙනෙක් නැහැ. අඩුම බුදුරණන් වහන්සේ වෙනුවෙන් පැවිදි වෙච්ච පස්වක මහණුන් පවා බුදුරණන් වහන්සේ කියපු දේ පිළිගන්න කැමති නැහැ. කැමති වුණ නැහැ. කිසිම බෞද්ධ කෙනෙක් නැහැ. පස්වක මහණුන් ළඟට බුදුරණන් වහන්සේ ධර්ම දේශනා කරන්නදී මොකද කිව්වේ? පිළිගත්තද? එන්න අපට බණ කියන්න කිව්වද? නැහැ. බණ කියන්න එන්න කිව්වේ නැහැ. පිළිගත්තේ නැහැ. කැමති වුණේ නැහැ බණ අහන්න. බුදුරණන් වහන්සේ වෙනුවෙන් පැවිදි වුණේ. එහෙනම් වෙන කෙනෙක් ආවේද? එහෙනම් බුදුරණන් වහන්සේගේ ධර්මයේ පින්වතුනි තියෙන්නේ ප්‍රඥාවත් එක්ක. ඊළඟ බුදුරණන් වහන්සේ කිව්වා, දේශනා කරා පස්වක මහණුන්ට, මම මෙතෙක් කාලයක් ඔබට කියලා තියෙනවද මම බුදු වුණා කියලා? නැහැ කිව්වා. එහෙනම් මම කියන දේ පොඩ්ඩක් අහලා බලන්න කියලා කියලා දුන්නේ මොකද්ද? ජීවිතේ, තමන්ගේ ජීවිතේ හොයන හැටි. දැන් එයාලගේ කන් යොමු වෙයිද? ආ මෙහෙමයි නිවන් දකින්නේ, මෙහෙමයි කරන්න කියලා කිව්වට යොමු වෙන්නේ නැහැ. එයාල ප්‍රතික්ෂේප කළා ඉවරයි. එයාල දැන් දන්නේ නිවන් දකින්න පුළුවන් දුෂ්කර ක්‍රියාවෙන් කියලා. දැන් බුදුරණවහන්සේ මොකද්ද කියලා දුන්නේ? තමන්ගේ ජීවිතේ හොයන එක. බුදුරණවහන්සේ කියන දේ අහගෙන ඉඳි මොකද උනේ? මොකද දැක්කේ? තමන්ගේ ජීවිතේ සත්‍ය දැක්කා. සත්‍ය දැකීමත් එක්කයි බුදුරයන් වහන්සේව සරණ ගිය පින්වතුනි. මේ බුදුරයන් වහන්සේගේ ශාසනය එකයි ප්‍රඥාවන්තයෙකු තියෙන්නේ. ප්‍රඥාව ඇති කෙනා තමයි මේ බුදුරයන් වහන්සේගේ ධර්මයේ තේරුම් ගන්න පින්වතුනි. තමන්ගේ ජීවිතේ ධර්මයේ ගලප ගන්න. ඒකට මූලිකම හැබැයි කාරණාව තමයි ශ්‍රද්ධාව. බුදුරයන් වහන්සේ කියන දේ අහන එක. මොකද මේ ලෝකයේ වෙන කිසි කෙනෙකුට බෑ මේ ප්‍රශ්න උත්තරය දෙන්න. අපි හිතමු බුදුරණවහන්සේ කියපු දේ යම් කිසි කෙනෙක් කියනවා නම් ඒකත් බුදුරණවහන්සේගේ දෙයක්. බුදුරණවහන්සේ කිව්ව දේට අනුව තමයි අපි විමසන්න ඕන නැත්තේ. තව කෙනෙක් කියන විදිහට අපි ජීවිතේ හෙව්වට, ජීවිතය ගැන බැලුවට එතන සැබෑ උත්තරේ හම්බෙන්නේ නැහැ. දෘෂ්ටි මතවාද සංකල්පතියේ